IPL ක්‍රිකට් තරගාවලියේ සාර්ථක විදිහට පවත්වන්න හැකි වෙයි කියන විශ්වාසය ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි කාටත් තියෙනවා. ඒ නිසා තමයි අපිට ප්‍රබල ක්‍රීඩකයන් තරගාවලියට එන්නේ නැහැ කිව්වම හිතට කනගාටුවක් දැනෙන්නේ. මේ කාලේ ලෝකෙම hina නොවන කාලයක් වුණත් අමිහිරි දේවල් බලාගෙන දුක් වෙ ඉන්න එක මානසිකවත් නරක බලපෑම් කරන දෙයක්. මේ නිසා ආරක්ෂිත ක්‍රම අනුගමනය කරලා LPL තරගාවලිය සාර්ථකව පවත්වන්න පුළුවන් වේවා කියන එක අපි කාගේත් පැතුම. තරගාවලියට සමහර ප්‍රබල ක්‍රීඩකයන් එන්නේ නැහැ කියලා කියද්දී අපිට සුබ ආරංචියක් අහන්න ලැබෙනවා. ඒ තමයි මේ වෙද්දී ජාත්‍යන්තර පිටියේ ඉන්න අද්දකින් බහුලම වේගපන්දු යවන්න එක්කන ඩෙල් ස්ටේන් LPL තරගාවලියට එනවා කියන ආරංචිය. ස්ටේන් ඉස්සර ඉඳලම ලංකාවට ආදරය කළ ක්‍රීඩකයෙක්. ඔහු අවසන් වතාවට ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ලොකු දක්ෂතා පෙන්වන්න සමත්ුනේ නැහැ. මේ තරගාවලියට ආපු ස්ටේන් කිව්වේ තමන් මුලින්ම ලංකාවට ආපු 2006 අවුරුද්දට වඩා දැන් කොළඹත් ගොඩක් ලස්සනයි, ඒ වගේම හැමතැනම ගොඩක් පිළිවිලයි පිරිසිදුයි කියලා. එදා ඒ විදිහට ස්ට්‍රෙන්ත් තිබු ට්විටර් පණිවිඩය නිසා අපේ සංචාරක කර්මාන්තයට වාසියක් වුණා. මේ විදිහට ලංකාව ගැන හොඳ පණිවිඩයක් ලෝකයට දීලා ගිය ස්ට්‍රෙන් නැවත LPL එන එක තරගාවලියට ලොකු හයියක්. ස්ට්‍රෙන් එන්නේ මහනුවර කණ්ඩායමට. ඔහුගේ පැමිණීම එක්ක මහනුවර වේගපන්දු ශක්තිය ප්‍රතිවාදී කණ්ඩායම වලට ඔරොත්තු දෙන්න අමාරු තරමට ප්‍රබල වෙන්න පුළුවන්. මොකද මුනාෆ් පටෙල්, ඉර්ෆාන් පතන්, නුවන් ප්‍රදීප්ගේ අත්දැකීම් එක්ක ස්ට්‍රෙන්ගේ අත්දැකීම් එකතු වුණාම මහනුවර කණ්ඩායම වේගපන්දු යැවීමෙන් නම් අනෙක් කණ්ඩායම් වලට නැති ශක්තියක් ඔවුන්ට ලැබෙනවා. ස්ට්‍රෙන් ට්විටර් පණිවිඩයක් තියලා තියෙන්නේ මගේ කණ්ඩායමත් එක්ක මම මේ සතිය අවසානයේ එකතු වෙනවා කියලා. ඒ වගේම පරණ යාළුවොත් එක්ක ආපහු එකට සෙල්ලම් කරන්න ලැබෙන එකත් ලොකු සතුටක් කියලා තමයි මේ ප්‍රවීණ වේගපන්දු යවන්න කියන්නේ. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.